නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සප්තුත්ථමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සප්තුත්ථමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සප්තුත්ථමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි කාරුණික පින්වතුනේ පින්වත් ඔබ හැම දිනාටම තුනුරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අද මෙම උතුම් ධර්මදේශන දේශනාව ප්‍රඥානාලිකාව තුනින් විකාශනය කිරීම සඳහා නොම්බර 76 අඹගහවිල රණාල පදිංචි බිරිඳ සහ දූදරුවන් විසින් සදැහැති දායකත්වය දක්වනවා. ඔයත්වන්ගේ අරමුණ බලාපොරොත්තු වන්නේ ආර්.එම්. ජිනසේන මුදලාලි පියාණන් ඒ දායකත්වය දරුව අය අතරින් සමුගෙන 2024 ජූලි මස 8 වන දිනට වසර 4ක් සපිරීම නිමිත්තෙන් පවත්වන උතුම් ධර්ම දානමය පින්කම එතුමාගේ භව ගමන සුවපත්ව ඉක්මන් භවයකදීම උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා කියන අදහස පෙරදරි කරගෙන මේ පින්කම සිද්ධ කරන්න මූලිකත්වයේ ගන්න. ඉතින් ඒ ඉතුරු කාරණා ටිකත් අපි දේශනාවෙන් අවසානයේදී සියල්ල පොදුවේ මතක් කරලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. පින්තුනේ මම අද සූත්‍රයක් දේශනාවට ගන්න හිතාගෙන ආවා. නමුත් මෙතෙන්ට ආවට පස්සේ මට හිතුණා තව පැත්තක් එක්ක මේ කාරණාව කතා කළොත් හොඳයි කියලා. පින්තුනේ මේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක ගණ්ඩ කියලා වචනයක් විග්‍රහ කරනවා. ගණ්ඩ කියලා වචනයක් විග්‍රහ කළා කියනවා මේ යම් මහණෙනි යම් අවස්ථාවක ගණ්ඩයක් වේද ඒ ගණ්ඩේ නවදොරකින් ජරාව අර අප්‍රිය දේවල් ගලනවා කියන එක කුණු ජරාව ගලනවා කියන එක මහණෙනි ගණ්ඩ යනු කවරක්ද ගණ්ඩ යනු මේ කයයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. බුදුරජාණන් වහන්සේ ගණ්ඩේ කියලා කියන්නේ අපේ කයට. කයට. දැන් මගේ පින්වතුල මෙතන ඉන්න කට්ටිය මං හිතන්නේ පුංචිම දරුවෝ ආඉන්නවා. එක දරුවෙක් ඉන්නවා අර පැත්තේ වාඩි වෙලා. පුංචිම දරුවක්ගේ ඉඳලා වැඩිහිටිම අම්මලා තාත්තලා දක්වා හැමෝම මෙතන ඉන්නවා. එතකොට තරුණ වයසේ වගේ කට්ටියක් ඉන්නවා, මැදි වයසේ කට්ටියකුත් ඉන්නවා, අර ළමයිකුත් අන්න අර පැත්තේ ඉන්නවා, පුංචි එකිනෙකුත් ඉන්නවා. මෙතන නැත්තේ අද දරුවෙක් විතරයි. එතකොට අපි ඔක්කොටම තියෙන්නේ මේ අපි හැමෝම ගාවම තියෙන ගණ්ඩ ගණ්ඩයක් වෙයි තියෙන්නේ. හරිද? බුදුහාමුදුරුවෝ කියනවා ගණ්ඩේ නවදුරකින් ගලනවලු. බුදුරජාණන් වහන්සේ නවදුරකින් ගලන ගණ්ඩයක් කියලා මේ කය පෙන්නලා කයේ නවදුරක් ගලන තැනක් කියනවා. දැන් අපි අපේ ශරීරයේ දිහා බැලුවාම අපිට නවදුරක් තියෙනවා කියලා පේනවද? බුදුහාමුදුරුවෝ කියන නිසා නෙමෙයි. අපි දිහා දැන් මේ නෝනලා මේ මහතුරු කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බැලුවාම මේ ශරීරයේ ගණ්ඩයක් මේකේ නවදුරක් තියෙනවා කියලා බැලුව බැලමට එහෙම පේනවද? බුදුහාමුදුරුවෝ කියන නිසා හරි පොතේ තියෙන නිසා හරි අරගොල්ලන්ගේ මේගොල්ලන්ගේ කතා නිසා නෙමෙයි. තමන්ගේ පැත්තෙන් බලන්න අවංකව මට කියන්න. තරුණ කාලේ
පෙනුනද එහෙම එකක් අපේ අම්මට, මේ මාමලට, නැන්දලට? මේ ඉන තරුණ නෝල්ලගෙන් මං ඇහුවොත් කණ්ණාඩි ඉස්සරහට ගියාම මේක ගණ්ඩයක්, මේකේ දොරවල් නමයක් තියෙනවා කියලා මං කියවනේ බුදුහාමුදුරුවෝ කියන නිසා නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියනක පැත්තකින් තියන්නකො. තමන් නිකන් මේ කය දිහා බැලුවොත් එහෙම එකපාර පෙනෙයිද අපිට එහෙම එකක්? අපිට එහෙම එකක් පේන්නේ නැහැ. අනේ අත්දැකීම ගන්න ඈ. ඒක තමයි ඕනේ මෙතනදී මට මේ කතාව කියලා දෙන්නේ, ඒක ඕනේ. අපේ අත්දැකීමේ අපිට මේක ගණ්ඩයක්, මේක නව දොරක් තියෙන එකක් කියලා පේන්නේ නැහැ. අපිට පේන්නේ කොහොමද? මේ ලෝකේ තියෙන ලස්සනම රූපේ කාගේ රූපේද? තමන්ගේ රූපේ. අපි පුංචි කාලේ සාමාන්‍යයෙන් ওই නව යෝ නවදියට එනකොටනේ කණ්ණාඩි ඉස්සරහා වැඩ දාන්න පටන් ගන්න. කොබන්නේ එහෙම අතීතයක් තියෙන කට්ටිය අත උස්ස. මේ මං මගේ අනේ මගේ මම්මේ තාත්තේ මගේ භාෂාව මං කතා කරන විදිහ සහ මම මේක කියලා දෙනකොට මේ වගේ විදිහකින් තමයි මේක කියන්නේ. මං කැමති ඕගොල්ලොත් මං ගැන අපහැදීමක් ඇති කරගන්න නැතුව මේ මොනවද මේ හාමුදුරුව ඔහොමද කතා කරන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒකට මට සමාවෙන්න. මම උත්සාහ කරනවා මේක අර තේරෙන භාෂාවට ගලපගෙන ටිකක් අර අපි දකින සීමාවට වැඩි ටිකක් එහාට යන්න. එතනදී මට සිද්ධ වෙනවා ඕගොල්ලොත් එක ටිකක් අර සමීප වෙන්න. එතකොට ඕගොල්ලෝ මාත් එක්ක අර සජීවී වෙන තරමටම දැන් මොකද මේක ටීවී එකේ යයිද නැද දන්නේ නැහැ. යයි බය වෙන්න එපා. කියන්න බෑනේ සුනාමියක් හරි ඇවිල්ලා මොකක් හරි ලොකු ස්වභාවික ව්‍යසනයක් ඇවිල්ලා ඔය රෙකෝඩ් කරන දවසට මේ යයිද කියලා කවුද දන්නේ? අපි හිතනවා යයි කියලා. කියන්න බෑනේ ඉතින්. මං කීයක තේරුණාද දන්නේ. එතකොට දැන් එදාට බණ ගියත් නැතත් අද ආපු එකකින් වැඩක් තියෙන්නේ බෑ. මං කීයක පැහැදිලි නේද? දැන් අද ගොඩක් වෙලාවට වෙන වැඩක් තමයි මෙතන ඇවිල්ලා සමාල්ලාවට ඔහේ අහගෙන ඉන්නවා වගේ ඉන්නවා. හැබැයි අහගෙන නෑ. මොකද ඔළුවේ තියෙනවනේ. ඔක රෙකෝඩින් එක යනවනේ. එතකොට තියෙන්නේ අර නිකන් මෙතන ඔහේ නිකන් ඉන්නවා වාඩි වෙලා කියන කිසි දෙයක් සමහරට අදහසක් ඔළුවට ගිහිල්ලා නැහැ, කියන දෙයක් අහගෙනත් නැහැ. ඊට පස්සේ රෙකෝඩින් එක යනකොට සමහරට බලලත් නැහැ. වත්වෙනවා. ඒ නිසා එදාට රෙකෝඩින් එක යයිද නැද්ද ඒක අවිනිශ්චිතයි. ඒක පැත්තකින් තියන්න. අද දැන් මේ ආපු වෙලාවෙන් යමක් උපය ගන්නවා කියන එක පැහැදිලිද කියන කාරණා? මොකද ආයි අපි ආයි හම්බ වෙද්දන්නෙත් නැහැ. හම්බ වෙනවා කියලා එහෙම නියතයක් නැහැ නේ කොහෙවත්. ජීවිතං අනියතං මරණං නියතං කියලානේ කියන්නේ. බුදුහාමුදුරුවෝ පොතේ එහෙම කොට අපිට එහෙමද නේද? ජීවිතං නියතං මරණං අනියතං. දැන් ඕක මතක් වුණාද ගෙදරින් එනකොට? මතක් වුණාද මාමට? මතක් වුණාද? නෑනේ. ගෙදරින් එළියට බැස්සෙම අද මේ එළියට යනවා වගේම ආපහු ගෙදර එනවා. ඒ කියන්නේ ජීවිතං නියතං අපිට තියෙන ඒක. බුද්ධ වචනේ තමයි ජීවිතං අනියතං මරණං නියතං. ඒක මතක් වුණේ අපිට. මම කියන පැහැදිලි දෙන්නට. එහෙම මතක් වුණා නම් අපිට නිශ්චිත භාවයක් ගන්න බෑනි කිසි දෙයක් සම්බන්ධව. තේරෙනවද? දැන් ඕක සමහර වාසියටත් පාවිච්චි කරනවා. දැන් සමහර ළමයි ඕක කිව්වහම විභාගයක් තියනවා කියලා හිතන්නකෝ. දැන් මම පාඩම් කරන්නේ නැහැ. ඇයි? ජීවිතං අනියතන්නේ. අන්න එතකොට බුදුහාමුදුරුවෝ වංචනිකව පාවිච්චි කරේ. ඒව භයානකයි. එහෙම කරනවා සමහර ළමයි. සමහර ළමයි වැඩිහිටියොත් ඒ වැඩේ කරනවා. ධර්මයේ වංචනික, ඒ කියන්නේ තමන්ගේ වාසියට පාවිච්චි කරන එක. ඒක භයානකයි. මෙතන මේ යථාර්ථයක් පෙන්වන්නේ. මේ යථාර්ථයයි අපි දකින්න ඕනේ. ඒතර අපි හැමෝගෙම ජීවිතවල කතාව ඒක. ඒක අපිට දැනෙන්න ඕනේ. ගෙදරින් එළියට එනකොට බුදුහාමුදුරුව මතක් වුණා නම්, බුද්ධ අවවාදයක් මතක් වුණා නම්, ඔය කියපු අවවාදය මතක් වුණා නම් අපිට අර කියන්නේ තහවුරු වෙන්න බෑ මේ ගෙදරින් එළියට යනවා වගේම ආපහු එයි කියන එක. තේරෙන භාෂාවෙන් කිව්වොත් ගෙදර කට්ටියට කවුරු හරි කියලා එනවා නම් යන්නම් කියලා විතරයි කියන්න පුළුවන්. ගිහින් එන්නම් කියන්න බෑ. කොහොමද තේරිච්ච කට්ටිය? හැබැයි සාමාන්‍ය ජීවිතේ අපේ විවහාරය මොකද්ද? ගිහින් එන්නම් ඈ. ඒ කියන්නේ ජීවිතං නියතං. පැහැදිලිද? දැන් බලන්න ප්‍රායෝගිකව බලන්න එතන. හරියට දැනුනොත් තේරෙනවා මට මගේ මරණය සම්බන්ධව මේ පැත්තෙන් මරණය උරුම කරගෙනමයි ඉන්නේ අවිනිශ්චිතයි ජීවිතය කියන එක දැනුනොත් එන්නම් කියලා කියන්න බෑ. යන්නම් ඉවත් වෙලා හිටියොත් එන්නම්. ඒක බැලුවම නිකන් විහිළුවක් වගේ නේ. නිකන් අපි කතා කරනකොට නිකන් විහිළු කතාවක් වගේ නේ. හැත්තර මේක විහිළුවක්ද නැහැ. ඒක තමයි යථාර්ථ කතාව. අද වෙලා තියෙන අනතුරක් තමයි තව පැත්තකින් අද සමාජයේ මම තව ටිකක් පොඩි පැනක් පෙන්නලා යන්නම්. සාමාන්‍යයෙන් අපි අකමැති මිනිස්සෙක් අද ගොඩක් සමහර හැමෝම නෙමෙයි මගේ පිංගුතුල්ල එහෙම නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ මිනිස්සයා සමාජයේ ඉන්න එපා කියලා දාන පාටේ තමයි ගොඩක් දෙනෙක් උඹට නිවන්සුව ලැබේවා
මෙතන කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා සසරින් දුකෙන් නිදහස් වෙන ලැබේවා කියලාද නැත්නම් තෝ ඉක්මනට මැරියන් කියලාද? සාදු සාදු එහෙම හිතනවා නම් ලොකු දෙයක්. නිවන් සුව ලැබේවා කියලා සමහරු සමාජයේ අනිත් කෙනෙක්ට කියන්නේ අවබෝධයටපත් වේවා කියලාද මැරියන් කියලාද? දැන් පේනවත් දන්නේ අර ලස්සන අර්ථයක් තියෙන වචන ටිකක් වැරදි අදහසකට පාවිච්චි කරන එක. සහ සමාජයේ සබමතයක් තියෙනවා නිවන් සුව ලැබෙනවා කියන එක. මොකද අර අනිචාවද සංඛාරා හරි ඔය පෝස්ටර් වල දැකලා තියෙනවනේ, අහවලා නැති වුණා එයාට නිවන් සුව ලැබේවා. එතකොට සමාජයේ මතයක් තියෙනවා නිවන් සුව කියන්නේ මලාට පස්සේ ලැබෙන එකක්. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන වැඩේ තමයි මැරෙන්න කලින් කවුරු හරි කිව්වොත් එහෙම ඔයාට නිවන් සුව ලැබේවා කියලා සමහරට ඒ මනුස්සයාට තේරුම් ගන්න බැරි වුණොත් කියපුව අදහස මොකද්ද කියලා ගුටි ගන්න වෙන්නත් පුළුවන් කියපු කෙනාට. කෝබන් එක තේරිච්ච කට්ටිය. මම ඔකට පොඩි කතාවක් කියන්නම්. අපි දානෙකට වැඩියත් පහුගිය දැන් අවුරුදු කිහිපයකට විතර කලින් වෙච්ච සිද්ධියක් මේක. ඒ දානට වැඩියාම මේ ඒ ගෙදර හිටියා වයසක ආච්චි අම්මා කෙනෙක්. අවුරුදු 90ක් විතර වයස ඇති. ටිකක් අපහසුයෙන් ඇවිද්දේ අර දැන් වයසට යනකොට ටික ටික ශරීරය හැම ඇද වෙනවනේ. මෝ මෝ අවදියෙන් සයන අවදියට ගමන් කරන කාල සීමාව. ඒ කියන්නේ ජීවිතයේ අවසාන දශකයට ගමන් කරමින් ඉන්නේ. දැන් මෙන්න මේ ආච්චි අම්මා අපිට පිරිකර බෙදෙන වෙලාවේ අර ලොකු හාමුදුරුවන්ගේ ඉඳලා අපි හාමුදුරු දහනමක් විතර හිටියා. ඒ ඔක්කොම ස්වාමීන් වහන්සේලාට පිරිකර දෙන ගමන් කියනවා. ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා. ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා. එහෙම කියන වාරයක් ගානේ ඒ අම්මගේ දුව පිටිපස්සේ ඉඳලා කරනවා. දැන් පිරිකර බෙදලා ඉවරුණාට පස්සේ මං ඒ අම්මයන් හැව්වා ඇයි අම්මේ එහෙම උනේ කියලා. අනේ නෑ ඉතින් හාමුදුරුවනේ ඉතින් මේ නිවන් සුව ලැබේවා කියලා ගොහම ජීවත් වෙලා ඉන්නකොට රෝයා මොකද්ද හිතන්නේ? එයා හිතන් ඉන්නේ නිවන් සුව ලැබෙනවා කියන එක මරුණට පස්සේ වෙන එකක්. මේ අම්මා දැන් කියන එකෙන් හාමුදුරුව හිතයි දන්නේ. අනේ ඉක්මනට කොබන්න තීරණයක් දන්නේ. අං එදා කල්පනා කළා එහෙමත් පැත්තක් තියෙනවා. දැන් සමාජේ තියෙනවා ඒක. දැන් ඕගොල්ලෝ ගිහිල්ලා හොඳම යාළුවෙක්ට හදවතින්ම කියන්නේ අනේ මගේ යාළුවා උඹට නිවන් සුව ලැබේවා. එයා කොහොම ගන්න පුළුවන්ද? ඔබ කියන්නේ මට ඉක්මනට. හැබැයි ඒකේ ඇත්තම අර්ථය මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සසරින් නිදහස් වෙන්න ලැබේවා. ඒක තමයි ඒකේ බ්ලෙස් එක. ඒක තමයි ඒකේ ඇත්තම අර්ථය. හැබැයි ඒක දැන් බහුතර දෙනෙක් කියවෙන්නේ කොයි අර්ථයටද? අපේ බෞද්ධ සමාජේ පැහැදිලිනේ කතාව. අන්න එහෙම අනතුරක් තියෙනවා. ඊපස්සේ මං කිව්වා නෑ අපි එහෙම ගන්නෙ නෑ. අර අම්මට අපි කිව්වේ මං ඒ අම්මට කිව්වා නෑ අම්මා අපි එහෙම ගන්නෑ. අපි ඕක ගන්නෙ අර අර්ථයෙන්. අනේ කොච්චර දෙයක්ද ජීවත් වෙලා ඉන්න කාලෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙනවා නම් ඒකම තමයි වෙන්න ඕනි කියන එක. පැහැදිලිනේ කියන්නේ. එහෙනම් දැන් ඔය ඇත්තොත් අනිත් අයට ආශිර්වාද කරන්න, බ්ලෙස් කරන්න, ප්‍රාර්ථනා කරන්න නිවන් සුව ලැබේවා. මාත් ප්‍රාර්ථනා කරන ඕගලන්ට නිවන් සුවම ලැබේවා කියලා. අදහස පැහැදිලිනේ කියන. හැබැයි අර අදහස ගලප ගන්න බැරි වුණොත් හරියට සමහරට ගැටෙන්නත් පුළුවන්. තියෙන අදහස මැරියන් කියන අදහස නම් එතකොට එතන අවුලක් තියෙනවා. තේරුණානේ? ඒ නිසා ඔන්න මම කියනවා මම මෙතන කිව්වේ ඉක්මනට මැරෙන්න කියලා හැම නෙවෙයි. මං කිව්වේ අප්‍රමාදීව නිවන් අවබෝධ කරගන්න ලැබේවා. එතකොට ඒ යන ගමනට යනකොට ජීවිතයේ අවිනිශ්චිතයි කියන එක දැනෙන්න ඕන එකක්. ජීවිතං අනියතං ආන. හැබැයි සාමාන්‍ය ජීවිතයට එනකොට අපිට ඔය අදහස දැනෙනවද? නෑනේ. අද ගෙදරින් ආවෙත් මේ යනවා වගේම ආපහු ගෙදර ගෙදර එනවා ඈ බය වෙන්න එපා කියලාම ආවේ. ගිහින් එන්නම් යන්නම් කියලා නෙමෙයිනේ කිව්වේ. අන්න යන්නම් කියලා කියුණා නම් එතන අදහස ආවනම් යනවා වගේ තමයි, යනවා තමයි. හැබැයි එන එක නම් ෂුවර් නෑ. ඒක වචනේට එහා ගිහිල්ලා Tamanට දැනෙන්න ඕන එකක්. වචන පදයට එහා ගිහිලා Tamanට දැනෙන්න ඕනේ ආවිනිශ්චිත භාවය. ඔන්න ඔය කාරණා දැනෙන එක අධ්‍යාත්මික ජීවිතයේදී ඉතාම වැදගත්. මේ මාර්ගය විවරණය වෙන්න අපිට අපේ පැත්තේ. දැන් මේ මාතෘකාවේ තියෙන මේ ජීවිතයේදී ධර්ම අවබෝධයට හේතු වෙන විදිහට ස්වාමින් වහන්සේට ෘචි පරිදිින් ධර්ම දේශනාවක් කරන්න කියලා. එතකොට මම විශ්වාස කරනවා මේක අපිට දැනෙන තරමටම තමයි අපේ යොමු වීම, අපි ඇතුළට යොමු වීම, අපි අපිව හොයන්න යොමු වීම, අපේ ආධ්‍යාත්මය අඳුන ගන්න යොමු වීම අපේ තීව්‍ර වෙන්න. පැහැදිලිද? හරි. දැන් එතෙන්ට අපේ මාතෘකාව ගණ්ඩ 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 කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවන්ට අනුව ගණ්ඩ කියන්නේ මේ ශරීරයට. හරි. දැන්
කණ්ණාඩියක් ඉස්සරහට ගියාම මේක gaduwak gandeyak නිකන් දරකෝට්ටක් වගේ එකක්. ඒ වගේ මේක දැනෙනවද අපිට? නෑනේ. අපි සාමාන්‍ය නව යෝනාවදී කණ්ණාඩියක් ඉස්සරහට ගියාම පුංචි කාලේ නව යෝනාවදී ඔය අපිට ටිකක් පුංචිම කාලේ මේක ගැන අදහසක් නෑ. සාමාන්‍යයෙන් අපි ඔය අපිට නව යෝනාවදී කියලා කියන්නේ මගේ පින්වතුනි සාමාන්‍යයෙන් අවුරුදු 10 11 12 13 ඔය ටික පහු කරගෙන එනකොට තමයි ඔය ටික පටන් ගන්න. ගෑල් ළමයි පටන් ගන්නවා ස්ටයිල් කරන්නේ. ප්‍රේමි ළමයි මොනවද කරන්නේ? කොණ්ඩේ හදනවා. ඈ සමහර ශාරීරික හදන්න කැමති ව්‍යායාම කරනවා ඕම ඕම කැලිට එක්ක කණ්ණාඩියක් ඉස්සරහට ගියාම හැමෝම හරි ගෞරවයක් එනවා තමන්ට තමන් ගැන තමන්ගේ ශාරීරිය සම්බන්ධ ශාරීරිය හොඳට නිරෝගීව තියෙනවා නම් හරි සතුටුයි. ඒව නැද්ද? තියෙනව නේද? ආ එතකොට දැන් සාමාන්‍ය පෘථජන මානසිකත්වයෙන් වැඩ කරන්නේ මේ විදිහට. අපි බුදු කෙනෙක්ගේ ධර්මයක් ඇසුරු කරනකොට අපි දැන් දක්ෂ වෙන්න ඕනේ මේ පේන සීමාවෙන් ඔබට යමක් දකින්න. කාට කවුරු තුලින්ද? තමන්ට තමන් තුලින්. හරිද? එතෙන්ට එනකොට මේ කය කියලා කියන්නේ අපි හැමෝටම ලැබිලා තියෙන විදර්ශනා කමටහනක් වඩා ගන්න ජීවිතයේ යථාර්ථයක් මතු කරගන්න අපිට ලැබිලා තියෙන ලස්සන දායාදයක්. මම ධර්ම අවබෝධය සම්බන්ධව පැත්තට කතා කරනකොට කය කියන එක සලකන්නේ අපිට ලැබිලා තියෙන හොඳ විද්‍යාගාරයක් මේක. දැන් මේ කය සම්බන්ධව යථාර්ථවාදී දැකීමක් හදන තැන බුදුහාමුදුරුවෝ කය කියනවා මේක ගණ්ඩයක් වගේ මේක ගණ්ඩයක් ගණ්ඩයක් කියලා කියන්නේ කෙලින්ම ගණ්ඩේ නවදොරකින් අසූචි ගලනවා වගේ මේ ශරීරෙත් නවදොරකින්ම අසූචි මල මුත්‍රා ගලනවා කියන එක. හරි තව පොඩ්ඩක් බලමු. උදේට නැගිට්ටාම අපි දන්නවා අපේ ඇස් වලින් කබ ගලනවා. කැමතිද? කබ ටිකක් එහෙම පෙරාගෙන එළියට යනවද? නෑනේ ලස්සනට මේ වගේ එහෙම යන්න එපා හොඳේ පිරිසිදු ඉන්න. මම මේ කතාව තේරුම් ගන්න කියන්නේ කබවලට කැමති නෑනේ. අපි කබවලට කැමති නෑ. හැබැයි අපි ඇහැට කැමති. ඔන්න බලන්න කබවලට අකමැති අපි කබ උත්පාදනය කරන වැඩපිළිවෙලට. ඒක තියෙන්නේ කොහෙද? ඇහැ මුල් කරලානේ. ඒකට කැමති. ඔන්න බලන්න අපි තියෙන අවුල්. අපි මේ කණෙන් මොනවද එන්නේ? කලාඳුරු. කණෙන් කොහෙද යන්නේ? කලා මේ 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 කබෙන්නේ කලාඳුරු එන්නේ. කලාඳුරු ගඳයි අවුල්. ඒක අර අපිරියයිනේ. කලාඳුරු වලට අපි කැමති නෑ. හැබැයි කලාඳුරු උත්පාදනය වෙන කණට ඒක ඕනේ. ඒක නැතුව කොහොමද නේද? ඒකට කැමති. ඒකට හරි ආසයි. හොටු වලට එහෙම කැමතිද? මෙහෙම හොටු වෙනකොට මෙහෙම අරන් කියලා කනවද? චූටි කාලේ කෑවට දැන් කන්නේ නෑනේ. අපි කවුරුත් හොටු වලට කැමති නෑ. හැබැයි නායට කැමති. නාය ඕනේ. ඒ කියන්නේ හොටු උත්පාදනය වෙන වැඩපිළිවෙල ඒක දරාගෙන ඉන්න නායට කැමති. කෙල. කෙල නැත්තම් ඔය කන කෑම වල රහ තේරෙන්නේ නැත්තේ. දැන් කෙල නැතුණා හිඳුණා කියලා හිතන්නකො රහක්වත් තේරෙන්නේ නැහැ නේ. එතකොට මේ ඕගලන්ට මං කියන එක තේරෙනව නේද? ඕගොල්ලෝ පිට සක්වලින් ආපු කට්ටියක් එහෙම නෙමෙයි නේද? මේ සක්වලේ මනුස්ස ලෝකේ කට්ටියක් නේද? ඉතින් හරි දෙයිනේ. එහෙනම් මාත් එක්ක මේකත් එක්ක සජීවීව ඉන්න hina වෙලා පොඩ්ඩක් නිකන් බුම්මගෙන ඉන්න නැතුව. කෙලවලට කැමති නැහැ. හරි එතෙන්ට. හැබැයි කටට දිවට කැමති. ඒකට කැමති අපි. ඒකට අධික කැමති අපි ඒකට. ඊළඟට මල මුත්‍රා සහ අසුචි. ඒව උත්පාදනය වෙලා එන ඒ පැතිවලට කැමති. දැන් ඔන්න ඔය කතාව හොඳට බලන්න. අපි ගාව ඇත්තටම තියෙන්නේ අපි ගාව කැමැත්තක් තියෙනවා කයට. ඒ වගේම කයෙන් එළියට එන දේවල් සම්බන්ධව අපිට තියෙන පිළිකුලක් අකමැත්තක්. එතකොට පොඩ්ඩක් බලන්න එළියට එන එක පිළිකුල් කරන්නයි ඒව හදන වැඩපිළිවෙල හොඳයි කියලා ගන්නයි එකේ මොකක් හරි අවුලක් පේන්නේ නැද්ද එතන? තේරුවත් දන්නේ නැහැ මේ කියන කාරණාව. දැන් එළියට එන ඒවා ඔක්කොම පිළිකුල්. ඒවා අපෝ චිකේයිය. හැබැයි අපේ සාමාන්‍ය චින්තනය එළියට එන එක චිකේය වුණාට මේක හදන එක සම්බන්ධව කොහොමද වැඩ කරන්නේ? අම්මෝ ඒක හොඳ එකක්. ඒක ඕනේ. ඒක රැක ගන්න නැතුව මොකක් කරන්න බෑ කියලා මේකට පුදුම වටිනාකමක් තියෙන්නේ අපි ගාව. එහෙම නෙමේද? තියෙනවනේ. ආන්න බුදුහාමුදුරුවෝ හරියට ලස්සට පෙන්නන මේ කය කියන්නේ සුබයි කියලා ගන්න පුළුවන් එකක් නෙමේ මාන්නේ. ඒක යථාර්ථවාදී මෙතන පෙන්නනවා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක අඳුනගන්න පටන් ගන්න කියලා මෙතනින්.
දැන් ඕක අඳුනගන්න ඇත්තටම පටන් ගන්න ඕනේ කාලේ තමයි කය හොඳට අර නිරෝගීවම පේන්න තියෙන කාලේ, තරුණ කාලේ. එතකොට වයසට යනකොට අපිට දුකක් එන්නේ ඇයි? අපි දකින්න ඕනේ යථාර්ථයක් මුලින්ම දැකන්න පටන් අරගෙන තියෙනවා. දැන් ඕක ඒ කාලේ දකින්න නැතුව වයසට යනකොට දකින්න ගන්නකොට වෙන වැඩේ තමයි. සමහල්ලාවට අර ඔය යථාර්ථයේ දැකීම කියන දණින් පටන් අරන් ඔතනින් තව අපිට තියෙනවා ගැඹුරකට යන්න. ඒ ගැඹුර යන්න අපිට කාලය මදි වෙනවා. එනිසා තමන්ව මුල් කරලා අධ්‍යාත්මික ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව හික්මෙන්න කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්ත තියෙන හැම දිනාටම මම ආරාධනා කරනවා මේ කය මුල් කරලා පෙන්නන මේ යථාර්ථවාදී කතාව දකින්න තමන් තමන්ට අවංක වෙන්න කියලා. ඒක පටන් ගන්න ඕනේ තමන් කොතන ඉස්සරහට ගිහිල්ලාද? කන්නාඩි ඉස්සරහෙන් පටන් ගන්න. පොඩි කතාවක් කියන්නම්. ඔගොල්ලෝ අහලා තියෙනවා නම් ඔය ඇපල් සමාගම කියලා සමාගමක් ලෝකේ තියෙනවා. ලෝකේ ජංගම දුරකථන ශ්‍රේෂ්ඨයේ සහ මේ මොනවද ඔරලෝසු අත්තරලෝසු ආදී සහ උපාංග සම්බන්ධව තියෙන ප්‍රධානම සමාගමක් ඇපල් කම්පැනි එක. ඒකේ කලින් හිටපු විදායක අධ්‍යක්ෂකතුමා තමයි ස්ටීව් ජොබ් මහත්තයා කියලා කියන්නේ. ස්ටිව් ජොබ් අහලා තියෙනවා නම් අපේ දරුවෝ ගිහලා ඉන්ටර්නෙට් එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න එයා ගැන. එයාගේ ලස්සන දේශනාවක් තියෙනවා, දේශනයක් තියෙනවා හාවර්ඩ් යුනිවර්සිටි එකේ කරපු. මම ඒක තමයි දැන් අවුරුදු කිහිපයකට කලින් ඇහුවේ. ඒක තමයි මම දැන් මේ කියන්නේ. එතුමා කියනවා අවුරුදු 17 දී ආ දවසක් කන්නාඩියේ ඉස්සරහාට ගිහිල්ලා එයාගේ මූණ දිහා, එයාගේ මේ රූපේ දිහා එයා බලාගෙන ඉන්නකොට එයාට දැනුණා කියලා, එයාට දැනුණා කියලා එයා කියනවා. අද මගේ අන්තිම දවස වුණොත්, එයාට ඇත්තටම දැනුණා කියලා කියනවා. අද මගේ අන්තිම දවස වුණොත් එතන ඉඳලා එයා කියනවා එදා හැමදාම, එතන ඉඳලා හැමදාම කණ්ණාඩි ඉස්සරහට ගිහලා එයා එකම දෙයයි සිහි කරන්නේ. එයාගේ රූපේ ලස්සනවත් ඒකක්වත් නෙමෙයි එයා බලන්නේ. අද මගේ අන්තිම දවස. දැන් ඒක යථාර්ථවාදී දැකීමක් නේ. ඇයි? එයා අර අනියත ස්වභාවය කියන එක එයාට එයා තුලින් එයා අත්දකින්න පටන් ගන්නවා එතන. දැන් ඕක අපි මලකෙවල් වල අහලා තියෙනවා, බැනරවල ගහලා තියෙනවා, පොඩි කාලේදලා ඕක අපිට ඇහෙනවා. ඒ ඇහුණට ඕක අපිට ඇතුළට දැනෙන්නේ නැත්තා. දැන් කණෙන් අහන එකයි ඒක ඇත්තටම දරාගෙන ඒක දැනෙන එකයි කියන්නේ දෙකක් ඈ. පැහැදිලිද කියන එක? තේ ටිකක් තේරෙන භාෂාවෙන් කියන්නම්. ලංකාවේ තියෙනවා මගේ පින්වතුනි අහන පිරිත්, කියන පිරිත්, කරන පිරිත්. වචන තුනක් කිව්වා. අහනවා, කියනවා, කරනවා. වැඩිපුරම තියෙන අහන එක. උදේ ඉඳලා රෑ වෙනකන් අහනවා. කලාතුරකින් කට්ටිය ඕක දිග අරගෙන කියනවා. තවත් කලාතුරකින් තමයි හම්බෙන්නේ ඒ අහන එක, ඒ කියන එක අවංකවම කරන පිරිස. මං කියන එක තේරුණාද දැන්? ඒ පිරිස දුර්ලභයි. අන්න ඒ වගේ තමයි ජීවිතං අනියතං මරණං නියතං කියලා ඇහෙනවා අපිට පොඩි කාලේ ඉඳලම. ඒක ඇහුණට ඒ වගේම ඒක කියනවත් එක්ක සමහරු. ඒ කිව්වට ඒක ඇත්තටම දැනිලා ඒක කෙරෙන පිරිස, ඒකත් එක අනුගත වෙන පිරිස අඩුයිනේ. එතන තමයි මට පෙන්නන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල අර්ථාන්විත වෙන්න උවමනාවක් තියෙනවා නම් දැන් මේ බණපදයක් හරි අහගෙන ජීවිතේ වෙනසක් වෙන්න එපෑ මගේ පිඟුතුර. දැන් තව එකක් තමයි ලංකාවේ ගොඩක් වෙලාවට ධර්මදේශනාව වලට එන්නේ ඉවෙන්ට් එකට. දැන් අපි හිතමුකෝ කෙනෙක් නැති වෙලා ඒ නැති වෙච්ච කෙනාගේ ඥාති පිරිස එකතුලා බණක් කියනවා. එතකොට ඒ ඥාති පිරිස ආරාධනා කරනවා ඒගොල්ලන්ගේ යාළුවන්ට. එතකොට යාළුවෝ මේ අද අර යාළුවගේ බණ ගයක් තියෙනවා පොඩ්ඩක් යන්න ඕනේ බං. දැන් එයා එන්නේ බණ අහන්නද යාළුවගේ ආරාධනාවටද? ආනේ. එතකොට ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම බණ අහන අදහසින්ද නැත්නම් ඒ ඉවෙන්ට් එකට රිප්‍රසන්ට් වෙනවා කියන අදහසින්ද? එතකොට ඕගොල්ලෝ දැන් ප්‍රඥානාලිකාවේ විකාශන කාලයක් වෙන් කරගෙන ඒකට දැන් මෙතෙන්ට ඇවිල්ලා ඕගොල්ලෝ වාඩි වෙලා ඉන්නේ බණ අහන්න නම් සාදු සාදු සාදු. එහෙනම් Tamanට අහගන්න. ඕගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ බණ අහනවා කියන ඉවෙන්ට් එකට නම් මේ කියන කිසි දෙයක් ඔළුවට යන්නේ එකක් පැහැදිලි නේ කියන එක. එතකොට මේක නිකන් හුදු ක්‍රියාකාරකමක් විතරක් වෙලා හරියන්නේ නැත. මේක අපි හැමෝගෙම ජීවිතවලට අර්ථයන් මතුවෙන දෙයක් බවට පත් වෙන්න ඕනේ. ඒක වෙන්න මම හැමදාම කියන දේ තමයි බුදුහාමුදුරුව කියන දේ මට මගේ තුලින් කොච්චර දැනෙනවද කියලා බලන්න හැමතිස්සෙම. මට ඕක තේරෙනවා, මට දැනෙනවා, මම ඕක දන්නවා කියලා එතන නතර වෙන්න එපා. අවංක වෙලා තමන්ගේ පැත්තෙන් බලන්න බුදුහාමුදුරුව එහෙම කිව්වට මට වෙන්නේ ඒක. බුදුහාමුදුරුව ජීවිතං අනියතං මරණං නියතං කිව්වට සාමාන්‍ය ජීවිතේ මගේ හිත වැඩ කරන්නේ ජීවිතං නියතං මරණං අනියතං වෙලා තියෙන්නේ කියලා අන්න මම මට අවංක වෙන්න ඕනේ ඒක අඳුරගන්න.
බුදුහාමුදුරුව මේක ගණ්ඩයක්, මේ කය ගණ්ඩයක්, මේ කයෙන් නවදුරකින් අසූචි ගලනවා කියලා කිව්වට, එහෙම කිව්වට මට ඒක එහෙම පේන්නේ නැහැ, එහෙම දැනෙන්නේ නැහැ. ඇහැට පෙනුනත් එහෙම දෙයක් වෙනවා කියන එක දැනෙන්නේ නැහැ. කාට කවුරු අවංක වෙලා දැනගන්න ඕන එකක්ද ඒක? තමන් තමන්ට අවංක වෙලා ගන්න ඕන එකක්. එතන පැහැදිලිද කියපු කාරණාව? ඔක මම ඔය කාරණාව කියද්දී අපේ පැරණි මුතුන් මිත්තන් මං ඉතාම ගෞරවයෙන් සහ ඉතාම හෘදයාංගමව මතක් කරනවා. මොකද අපේ මිනිස්සු ඉතාම ප්‍රායෝගිකව දහමත් එක්ක හිටියා කියන්න අපිට අද තියෙන හොඳම සාක්ෂියක් තමයි ජන කවි සාහිත්‍ය, ජනශ්‍රුතිය. අපේ ආදි මුතුන් මිත්තන්ගෙන් අපිට ආපු ජනශ්‍රුතිය, ජන කවිය කියන එක. ඒ අර්ථය තමයි මේ මම හැමදාම ධර්මයේ කියවනකොට, ධර්මයේ මේව කරනකොට, මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මම හැදෑරුවා සමාජ විද්‍යාව, සමාජ මානව විද්‍යාව. ඒකෙදි මගේ පරේෂණ මේ මාතෘකාව විදිහට මම මගේ පරේෂණයේ පැත්තට මම යොමු කළේ. ඒක මම රිසර්ච් පේපර් එකක් විදිහට කොහෙවත් ඉදිරිපත් කළේ නැහැ, මම කරුණු විතරයි හෙව්වේ. ඒකට මම ගත්තේ ලාංකීය ජන සමාජය. ඒකේ අතීත ජන සමාජය, වර්තමාන ජන සමාජය සහ අනාගතයට යන ජන සමාජය කියන තැනින් මේ ජන සමාජයේ විකාශනය සම්බන්ධව තමයි මම ගොඩක් කරුණු හෙව්වේ. ඒකෙදි ඔය එදා හෙළදිව, ඊට පස්සේ රැපියල් තෙන් අපේ මොකද්ද සමාජ සංවිධානය කියලා පොතක් තියෙනවා, ඒ මට කතෝරය මතක නැහැ. මේ ලංකාවේ සමාජ සංවිධානය, නූර් යුගය, අනුරාධපුර යුගය, ඒව ගැන ටිකක් දරුණුට හෙව්වා ඒ කාලේ. එතකොට මට දැනෙච්ච දෙයක් තමයි අපේ මිනිස්සු මේ බුදුදහමත් එක්කම තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ මුළු ජීවිතේම තියෙන ධර්මයත් එක්ක, දහමත් එක්ක අවංකව තිබිලා තියෙනවා. සහ ඒ දහම ඒගොල්ලන්ට දැනෙනකොට ඒක කලා නිර්මාණ විදිහට ප්‍රකාශ කරපු අවස්ථාවක් තියෙනවා. අන්න එහෙම එකක් තමයි දැන් මම මේ කියන්නේ. පැරණි මුතුන් මිත්තු ගාව මේ ප්‍රායෝගිකව මේ ගණ්ඩ සූත්‍රයේ කියන කතාව ඒගොල්ල ගාව තිබ්බා කියන එක හරි ලස්සන්ට ඉස්මතු වෙච්ච තැනක්. පැරණි ජන කෘතියක් නිර්මාණය කරපු, ජන කවියක් කියපු පැරණි ඒ අම්මල තාත්තල ගාව ඒ අදහස තිබිලා තියෙනවා කියන එක අපිට අද ඔප්පු කරගන්න පුළුවන් තැනක්. මම මුලින් මේ කවිය පොඩ්ඩක් කියලින්න. කන්දේ ගෙදර දොර නවයක් තනාලා, බැන්දේ තද ඇන යතුරු දමාලා, ඉන්නේ නවසියයක් වැල්ගෙන ගොතාලා, මන්දේ යන්නේ අද තනියම දමාලා. කන්දේ ගෙදර දොර නවයක් තනාලා. දැන් මේකේ අදහස මොකද්ද දන්නවද? දැන් මෙහෙම කෝවම් අපිට එන්න පුළුවන් නේද? කන්දේ ගෙදර දොර කියන කොන්න ගෙයක් තියෙනවා. ගේ තියෙන්නේ කන්ද උඩ. ඔන්න අපිට එන අදහස්. ගේ තියෙන්නේ කන්දේ උඩ. එහෙම නෙමෙයි දෙන්න බැරිද? මතු පිට අර්ථය ගන්නකොට එහෙම තමයි එන්නේ. ගෙයක් තියෙනවා, දේ තියෙන්නේ කන්දේ උඩ. ඔහොම කියපුවම ටක් ගාලා මතක් වෙනවා නාට්‍යයකුත් ආවා කන්දේ. දැන් ඉතින් ඔන්න රෝහණ බැද්දගේ මහත්තයා මතක් වෙනවා, රම්මයා වනික සූරිය මහත්මිය මතක් වෙනවා, ඒ තාත්තා මතක් වෙනවා, අර සහන්ද කොහෙද පුතෙක් හිටියා එයා මතකයි දන්නේ නැහැ නාට්‍ය. මම බල්ල දිනවා පුංචි කාලේ. ඒක බලපු කෙනෙක්ට ඒක තමයි මතක් වෙන්නේ. ඒකත් දන්නේ නැති කෙනෙක්ට එන්නේ ගෙයක් කන්දක් උඩ තිබිච්ච ගෙයක්. ඊට පස්සේ ඒ ගෙදර දොර නවයක් තියෙනලු. එළියට යන්න ඇතුළට එන්න දොරවල් නවයක් තියෙනලු. ඇතුළේ ඔක්කොම දොරවල්. ඊට පස්සේ 900ක් වැල්ගෙන ගුවාම ඉතින් මොකක් හරි ඒකට අදහසක් ගලප ගන්න පුළුවන්. ගෙදර වයර් දාලා තියෙනවා හරි කියලා. හරි මන්දේ යන්න ඇද තනියම දමාලා කිව්වහම ගේ වහලා දාලා කට්ටිය කොහරි ඔහොම අදහසක් ගන්න බැරිද කෙනෙක්ට? පුළුවන්. මතු පිට අදහසක් එහෙම ගන්න පුළුවන්. හැබැයි එතන ඒ කවිය කියන්නේ ඒක නෙමෙයි. ඒ කවිය තියෙනවා ලස්සන ධර්මාර්ථයක්. එතන කන්දේ ගෙදර කියලා කියන්නේ මේ මිනිස්සුයෝ වෙච්ච අපි දරාගෙන ඉන්න මේ ශරීරය, ගණ්ඩේ. කන්දේ ගෙදර දොර නවයක් තියෙනවා. නව දොර බලමු ගණන් කරලා. 1, 2, 3, 4, 5, 6, 7. ඔළුවෙම කීයක් තියෙනවද? 7, 3, මේ ඔක්කොම 7ක් තියෙනවා. මේ ඔක්කොම ගුල් දොරවල්. ගණ්ඩ, ගණ්ඩේ දොරවල් 7ක් මූණෙම තියෙනවා. ගුල් 7ක් තියෙනවා මෙතන. ඒ ගුල් 7ෙන්ම මොනවද ගලන්නේ? ඒ 7ෙන්ම ගලන්නේ නව, මේ නව දොරෙන් 7ක්ම තියෙන්නේ මෙතන ජරාව ගලන. හැබැයි මේ නව දොරකින් ජරාව ගලන මේ මුහුණ එච්චර අවුල් සහගත එකක් කියලාද අපිට දැනෙන්නේ? කණ්ණාඩි ඉස්සරහට ගියාම අම්මා ලෝකයේ තියෙන ලස්සනම රූපේ මට තියෙන්නේ කියලාද දැනෙන්නේ? බුදුහාමුදුරුව කුවට මේක ගණ්ඩයක් කියලා මට මේක ගණ්ඩයක් නෙවෙයි. දැන් ඉන්නේ ප්‍රകൃතියේද විකෘතියේද? දැන් ඉන්නේ විකෘතියක. තේරුණාද දන්නේ කියන එක? ඊට පස්සේ බැන්දේ 900ක් වැල්ගෙන ගොතාලා, ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන නහර පද්ධතිය ගැන තමයි ওই 900ක් වැල් කියන තැනින් කියන්නේ.
ඊට පස්සේ කියනවා ඉන්නේ තද තද ඇන යතුරු දමාලා. මෙතන ඇන යතුරු කියලා මෙතන අදහස් කරන්නේ අස්ති පංජරේ. තියෙනවද? ඕක තියෙනවා කියලා මතක් වෙන්නේ කොයි වෙලාවටද? ওই දනිස්සක්කාරී ඇනගත්ත වෙලාවක. ඇතුලේ ඇට සැකිලි පද්ධතියක් තියෙනවා කියන එක. නැත්නම් එහෙමත් මතක නැහැනේ මේ ඇට සැකිල්ලක් එක්ක ඉන්නේ කියන එක මතකයිද? එහෙම දැනෙනවද? නෑ එහෙම දැනෙන්නේ නෑ පිස්සු. අන්න දොර නවයෙන් හතක් මෙතන. ඊට පස්සේ කිව්වා නහර පද්ධතිය. ඇතුලේ නහර පද්ධතිය. ඊට පස්සේ මොකද්ද? ඇට සැකිලි පද්ධතිය. කන්දේ ගෙදර දොර නවයක්. දැන් නවයෙන් තව දෙකක් තියෙනවා. ඒ දෙක ගෙදර ගිහිල්ලා බලා ගන්න. කන්දේ ගෙදර දොර නවයක් තනාලා. බැන්දේ තද ඇන යතුරු දමාලා. ඉන්නේ නවසියයක් වැල්ගෙන ගොතාලා. අන්තිම කදේ මන්දේ යන්නේ අද තනියම දමාලා. අපි හැමෝම අපි හැමෝගේම යථාර්ථය තමයි මේ කතාවේ. මේක කවදා හරි දවසක අපි කොයි හරි මොහොතක මරණයටපත් වුණාට පස්සේ මේ කරයි යන්නේ අපි. මලකෙවල ගිහින් තියෙන කට්ටිය අත උස්සන්. හරි. ආදාහණයට ගිහින් තියෙන කට්ටිය අත උස්සන්. කනත්තට ගිහින් තියනවනේ. කොච්චර ගිහින් තියනවද? මතක නැහැ නේ ගියපු ප්‍රමාණය. ඒ ගියපු එක වෙලාවක හරි ඊළඟට මමයි කියන එක දැල්ලා තියෙන කට්ටිය අත උස්සන්. ඊළඟට මම කියලා එන්නේ නැහැ. මමත් යයි. හැබැයි ඊළඟට එනවා කිය එනවද එහෙම? ඊළඟට මම කියලා. නෑනේ. ඒක අපි පිළිගන්න කැමති නෑ. ඇයි පිළිගන්න කැමති නැත්තේ? අපි එච්චර මේ පැවැත්මට වහල්. මේ ලැබිලා තියෙන එකට එච්චර අපි ඒකට එච්චර වහල් අපි ඒකට. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මය පුරුදු කරන්න, ධර්මයේ පුහුණුවට බහින්න කැමති නම් ඕගොල්ලන්ට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙන්. ඒකනේ අපි මෙතන මතු කරන්නේ. බුද්ධ අවවාදයෙන් අපි මේ සාකච්ඡා කරන්නේ. මහණනි, මේ කය ගඩක් වගේ, මේක ගණ්ඩයක්. එහෙමම කියනවා මේක මේ කය කියන්නේ ගණ්ඩයක්. නවදුරකින් අසූචි වැගිරෙන, කුණු කෙල වැගිරෙන ගණ්ඩයක්. ඒ කයේ යථාර්ථයේ ඒ විදිහටම දකින්න කියලා. දැන් එතකොට කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා හුරුතා කරන්න පුළුවන්ද මේක? නෑනේ. බැඩේ මගේ පිංගුතුනි, මේ කතාව කියන මටත් මේ මට්ටමට මේක ගන්න මාර කාලයක් ගියා. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. මොකද සංසරේ පුරාම අපි පුරුදු කළේ මේක ගඩක් විදිහට, මේකේ අවුලක් තියෙනවා කියලා දකින්න නෙමෙයි. අපි මේක පුරුදු කළම තියෙන අනේ මෙවැනි කයවල තව තව ඒ පැතුවෙත් මෙවැනි කයක් කියලාද, නැත්තම් මිටිරි ලස්සන එකක් ලැබේවා කියලාද? ඔය ලස්සර තරක් පොඩ්ඩක් කියලා යන්නා. බියුටි කචල් කරන කට්ටිය අත උස්සන්න බලන්න. බියුටි කල්චර්, ඒකට කචල් කියලා කියන්නේ. ඒක කචල් නිසා තමයි. කරන්න කැමති නෑ, කරන්න කැමති නෑ, බොරු කියන්න එපා. දැන් ලංකාවේ ඕක හරි ට්‍රෙන්ඩ් එකක් නේ. කමන්නෑ කරගන්න කට්ටිය, කරගන්න මට කමන්නෑ. මගුල් ගෙවල් වල යන්න හරි, නැත්තම් බණකට යන්න ගියත් හරි, දානකට යන්න ගියත් හරි, මොකට යන්න ගියත් සාමාන්‍ය ගෑනු කට්ටිය පොඩා වැඩි නේද ඒක? කොණ්ඩේ පීරණ එකට අමතරව ඒ බියුටි කචල් කරන එකක් තියෙනවා. ඒ කරන්නේ මොකට? කොහොම ඉන්නද? කැතට ඉන්නද? ලස්සනට ඉන්නද? මං අද ඕගලන්ට යෝජනාවක් කරනවා. ස්ත්‍රී පුරුෂ බාල මහලු හැම දෙනාටම බුද්ධ ශාසනයේ තියෙනවා නියම බියුටි කල්චර් එකක් කරමුද? මොකද්ද මං කියලා දෙන්නද? දුවල ටග්ගල උඩු වනනවා. හොඳයි, ඒක කරගන්න, හැමෝම කරගන්න. ඒක තමයි මිනිස්සෙක් හරියට ධර්මයේ ප්‍රගුණ කරන්න පටන් ගත්තොත් එයා කරන්නේ හිත අපිරිසුදු කරගන්න එකද පිරිසුදු කරන එකද? හිත පිරිසුදු වෙනකොට එයාගේ වත පිම්පාට වෙනවා කියලා කියනවා. ඇත්තටම ලස්සනට ඉන්නවා කියන එකේ නියම අර්ථය තමයි සීලෙන් පිරිසුදු වෙන එක. හැබැයි අපි ලස්සන වීම කියන එක ගන්නේ කය මුල් කරලා මේ කය ලස්සනට තියාගන්න තැනකින්නේ. සාසනේ යථාර්ථවාදී අර්ථයකින් පිරිසුදු වීම කියන්නේ සීලය කියන ගුණය හදවත් තුළ වැඩෙන එක. සීලාදී ගුණධර්ම දියුණු කරන එක, හිත පිරිසුදු කරන වැඩපිළිවෙල. කතාවට කියනවා නේද, එයා හරි පිම්පාටයි, එයා හරිම නිකන් අර පුණ්‍යවන්ත පාටයි කියලා. ඒ පිම්පාට කියන එක ඇවිල්ලා තියෙන්නේ ඇයි? සිල්වත්කම නිසා, ඒ ගුණධර්ම නිසා. ඔය එක ලස්සන තැනක් තියෙනවා. කොසල් මහ රජුරු ඇවිල්ලා අපේ භාග්‍යවතුන් වහන්සේට කියනවා, බුදුහාමුදුරුවනේ මම අන්නේ ශාස්ත්‍රූන් වහන්සේලා සහ ඒ පිරිසකේ ශ්‍රාවක පිරිස මුණ ගැහෙන්න යනවා. ඒ පිරිසත් මම සාකච්ඡා කරනවා. ඒ පිරිසත් එක්කත් මං ඔබ වහන්සේ සහ ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඇසුරු කරන්නත් එනවා.
බුදුහාමුදුරුවනේ ඒ ස්වාමීන් වහන්සේලා මේ ඉන්න ස්වාමීන් වහන්සේලා හරිම ප්‍රසන්නයි. උන්වහන්සේලාව ඇසුරු කරන්න ආසහිතනවා. උන්වහන්සේලා කියන වචන හරිම මිහිරි. උන්වහන්සේලා හැමසම අර්ථයකින්මයි කතා කරන්නේ. අනර්ථ දෙයක් කියන්නේ නැහැ. අර්ථයක් ධර්මයක් ඉලිප්පෙන විදිහට සාකච්ඡා කරන්නේ කොයි දේ කතා කළත්. ඇසුරු කරන්න ආසයි. ආයි ආයි එන්න හිතෙනවා ඔබ වහන්සේලාගේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් ඇසුරු කරන්න. මෙහෙම ප්‍රසන්න වෙන්න හේතුව මොකද්ද? ඒකේ රහස මොකද්ද කියලා අහනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ කියනවා මගේ ශ්‍රාවකයෝ ඔන්න දැන් උන්වහන්සේගේ ශ්‍රාවක වෙන්න නම් මේ කියන එක වෙන්න ඕනේ. මගේ ශ්‍රාවකයෝ ගෙවිච්ච අතීතය ගැන දුක් වෙන්න යන්නෙත් නැහැ. නූපන් අනාගතය ගැන කල්පනා කරන්න යන්නෙත් නැහැ. වර්තමානයේ මේ යථාර්ථවාදීව මේ හැම අවස්ථාවක පච්චුප්පන්නේ චෝ ධම්මං තතත්ත විපස්සති කියලා තමයි පාලියේ වාක්‍ය තියෙන්නේ. යථාර්ථවාදී දැක්මක් එක වාසය කරනවා. ඒ කියන්නේ මේ පෙන්නන ඇත්ත කතාවත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක නිසාම උන්වහන්සේලා ලස්සනයි ප්‍රසන්නයි. එතකොට ඇත්ත පිළිගන්න අපි සූදානම් නැහැ කියන්නෙම අපි තාම ලස්සන වෙන්න කැමති කට්ටියක්. මෙතන ලස්සන කරන්න කියන්නේ කොහෙද? අන්න හරි. හිත මහාන කරන්න ඕනේ කොහෙද? හිත මුලින්ම මහාන කරන්න. පස්සේ අවස්ථාව හම්බුනොත් ගත මහාන කරගන්න. මහාන වෙන්න ඕනේ කොහෙද? හිත. එතකොට ඒ වැඩ පිළිවෙල වෙන්න නම් මේ කතාව යථාර්ථවාදීව දැම්මට දැනෙන්න ඕනේද නැද්ද? දැන් පොඩක් බලන්න. ඒ යථාර්ථවාදී දැකීම කියන එක මට මගාරෝමින් තියෙන්නේ කවුද? හිතම තමයි. එහෙනම් ලොකුම හතුර කවුද? හිතමයි. ඒ හතුරුකම අඳුරගෙන ඒ හතුරුකමට හේතුව හොයාගෙන ඒ හේතු නිරෝධ වෙන මාර්ගය විවරණය කරගෙන මේ කතාව හරියටම විවරණය කරගන්න දැනට සිත දමණය කරගන්න වැඩේට මහන්සි වෙන්නවත් කවුද? තමම්ම තමයි. එතකොට සසරේ යන්න හේතු වෙන්නේත් හිතමයි. සසර නතර කරගෙන යථාර්ථවාදී දැකීමකින් සසරෙන් එතර වෙන්න හේතු වෙන්නේත් ඒ දිශානතිය වෙනස් වෙන්නේ අපේ තීරණයත් එක්ක. අපේ තීරණේ තියෙන්නේ තාම සසරේ යන්න නම් අනුන්ගේ කුණු හොයන්න නම් මේ බාහිර කුණු කය ලස්සන කර කර ඉන්න නම් ජීවිතේ ගුණධර්මයක් සීලයක් අර්ථහන්විත කරගන්න තැනකට අපි යොමු වෙලා නැත්තම් අපේ තීරණේ තියෙන්නේ දැන් පවතිනද නවතිනද? පවතින. ඒ අතර තව පිරිසක් ඉන්නවා. මං අනිත්ට කරදර කරන්නේ නැහැ. මං මෙහෙම කරන්නේ නැහැ. හැබැයි මට කරදරයක් නැතුව මට මගේ පාඩුවේ ඉන්න ඕනේ. දැන් එයාට මොකද තියෙන්නේ? මට කරදරයක් ප්‍රශ්නයක් නැතුව මගේ පාඩුවේ ඉන්න ඕනේ. දැන් එයාගේ තියෙන්නේ නවතින අදහසද පවතින අදහසද? පවතින අදහසමයි තියෙන්නේ. කලාතුරකින් තමයි කෙනෙක් ඉන්නේ. මාව ඇවිල්ලා ගහලා මරලා ගියත් මම නම් කාටවත් හිංසා කරන්නේ නැහැ. මට මොන දේ කියලා බැන්න චෝදනා කළා ගැරහුවත් මම පෙරලා ගහන්න මරන්න කොටන්න යන්නේ නෑ. මං ඒ සියල්ල ඉවසගෙන මගේ සසර ගමන මං කෙලවර කරගන්නවා. එහෙම හිතන පිරිස ඉන්නේ ඉතාම කලාතුරකින්. දැන් ඕගොල්ලෝ අපි හැමෝම එන්න ඕනේ කොතෙන්ටද? එතෙන්ට. එන්න අමාරුමත් කොතෙන්ටද? එතෙන්ට. හැබැයි එන්න වැඩේ පටන් අරගෙන ඒ වැඩේට යොමු වෙන්න තියෙන අවස්ථාව කියන දැනින් මේ දැනුත් ඒ යොමු වීමට අවස්ථාව අපිට තියෙනවද නැද්ද? තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ කතාවේ එහෙම දකින්න අපි තාම දක්ෂ නැත්තම් අපි ධර්මයේ ඇසුරු කරමින් මම මේ දැන් මේ විග්‍රහ කරන යථාර්ථවාදී දැකීම බුදුරජාණන් වහන්සේගේ ගණ්ඩ සූත්‍රය ඇසුරින් අද මේ කරන දේශනාවේ මේ කතාව විවරණය වෙන විදිහේ චින්තනයක් හදාගන්න අපි දක්ෂ නැත්තම් අපිට බුදුහාමුදුරුව කියපු ඒ අප්‍රමාදයේ කියන එක ළඟයිද දුරයිද? දුරයි. තේරණේ කියන්නේ. ඒතකොට බණ අහන්න ඕනේ ඔන්න ඔය චින්තනය හදාගන්න. යථාර්ථවාදී දැකීම කියන එක. ඒ දැකීම යනකොට පුතේ ලස්සන වෙනවා. එතකොට බියුටි කචල් ඕනේද? නෑ. එහෙනම් මං කියනවා එන්න බුදුහාමුදුරුවන්ගේ සැලුන් එකට. කොබන්න කැමති ගැටිය අත උස්සන්නේ. එතන හැබැයි කය නෙමේ ලස්සන කරන්නේ. මොකද්ද? යන්න හරි. මේ කියන්නේ බුදුහාමුදුරුවන්ට සැලුන් එකක් තියෙනවා කියන එක නෙමේ ඈ වර්ධව ගන්න එපා. එහෙම ආගන්න බලන්නේ. මගේ යාළුවෙක් යාළුව ටිකක් මේ පෙරේද ආවා. ඒ ආපෙලාගේ කතා කරනකොට කිව්වා හාමුදුරුවනේ ඒ කාලෙට වැඩිය ඔබ වහන්සේ මම හිටපු පාටම තමයි. හැබැයි අර දැක්කහම නිකන් අර හාමි ප්‍රසන්න ගතියක් දැනෙනවා. ප්‍රසන්නයි කියලා. මං කෝ ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ බෙහෙත් වල තියෙන தත්තේ. දැන් මේ දවස්වල තියෙන ස්කින් එක ලස්සන කරන බෙහෙත් සම්බන්ධව.
ඒවම කියන්න ඕනේ කට ටක් ගල හිනාවක් ගියා. ඒ කියන්නේ ඔගොල්ලෝ දන්නව මොන ස්කින් ගැනද දැන් මේ කියන්නේ කියලා. ස්කින් ගැන මම දැක්කා ඊයේ පෙරේදී හැම නිවුස් එක. ඒකට දැන් තේරුණේ දැන් මේ ඔක්කොම මේ හැම ලස්සර කරන ඒවට යනවා මිස මේ හිත ලස්සර කරනවා කියන එක කීයෙන් කී දෙනාද කල්පනා කරන්න කියලා. දැන් හිත ලස්සර නැති කොච්චර හැම සුදු උනත් කටවල් නිකන් බෝක කටවල් වගේ තමයි එතකොට. කොබන් එක තීරිච්ච කට්ටිය. පැහැදිලිද කියන එක? ඒක ඇතුළ පිරිසිදු නැත්තම් ඇතුළ සිල්වත් ගුණවත් අර්ථයක් නැගෙන විදිහට ආවේ නැත්තම් කට අරිනකොට ගඳයි ඈ. ඒ කිව්වේ මොකද්ද? හිත පිරිසිදු කරන්න උත්සාහවන්ත වෙන්නේ නැති කෙනාගේ වචනේ අපිරිසිදුයි හැමතිස්සෙම. කතා කරන්නෙම වල්පල්. කියන්නෙම පැරියොත් වචනයක් පාර තව කෙනෙක්ට පහර ගැහිල්ලක්. කොබන් එක තීරණ කට්ටිය. අරවකට ලස්සන දැනක් තියෙනවා. කිරින්ද ධම්මානන්ද හාමුදුරුවන් අහනවා එක වෙලාවක මේ මස් මාංශ කෑම සම්බන්ධ. මම ඒක දැන් මාතෘකාවක් විදිහට අදින්නේ නැහැ. මොකද ඕක මහා ගෝරියක්. ඕක තර්ක ගෝරියක් තියෙන්නේ. උන්වහන්සේගෙන් අහනවා මේ මස් මාංශ කණ එක පවද්ද කියලා. එතකොට උන්වහන්සේ කියනවා කටහරහා යණේකෙන්, ඒ කියන්නේ ඒක ලෝලුවක් වෙන්න පුළුවන්, මස් මාංශයක් වෙන්න පුළුවන්. ඒවැයින් පිරිසුදු අපිරිසුදු භාවය හොයනවා නම් ඒකට බුදුදහම නෙමෙයි. බුදුදහම වෙන්නේ කටෙන් එළියට එන්නේ මොනවද කියන තැනින්. පිරිසුදු දෙයක්ද අපිරිසුදු දෙයක්ද කියන එක. එතන උන්වහන්සේ නොකිය කිව්වේ මොකද්ද? එළියෙන් ඇතුළට දාගන්න එකෙන් නෙමෙයි පිරිසුදු අපිරිසුදු භාවය බැලෙන්න ඕනේ. පිරිසුදු අපිරිසුදු භාවය වෙන්න ඕනේ ඇතුළෙන් කියන එක. අපිරිසුදු භාවයෙන් නිදහස් වෙන පිරිසුදු අර්ථයේ මතුවෙන යථාර්ථවාදී අර්ථයේ මතුවෙන ගුණාර්ථයේ මතුවෙන සීලාර්ථයේ මතුවෙන වැඩපිළිවෙලේ වෙනස ඇතුළෙන් වුණොත් කට ඇරියත් ප්‍රිය පිට වෙන්නේ ලස්සන වචනයක්, තව කෙනෙකුගේ හිතක් හැදෙන වචනයක්, මෛත්‍රී සහගත වචනයක්, ගරුගුණ වචනයක්. ඒ ගුණ වැඩෙන්නේ නැත්තම් කටක් අරින අරින වාරයක් ගානේ. මං කියන එක පැහැදිලිනේ. දැන් මේ කියන්නේ බාහිර පිරිසුදු කිරීමක් ගැනද ඇතුළත පිරිසුදු වීම සම්බන්ධව? එතකොට ඒ අදහස, ඒ ඇතුළත පිරිසුදු වෙන අර්ථයේ යථාර්ථවාදී දැකීමක් කරන්න තියෙනවා අපිට මෙන්න මේ කයත් එක්ක, මේ ගණ්ඩයත් එක්ක. පැහැදිලිද? දැන් නවදොර දකින්න ඕනේ නේ. මුලින්ම ගෙදර ගිහිල්ලා බලන්න නවදොර තියෙනවද කියලා අතගාලා බලලා පොඩ්ඩක්. කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා. අරේ තව ලස්සර පොඩි තැනක් කියන්න. ඒක මේකටම ගලප ගන්න පුළුවන්. ඔයගොල්ලෝ අහලා තියෙනවා නම් අජාන්චා හාමුදුරුවෝ, අජාන්චා ස්වාමීන් වහන්සේ සහ උන්වහන්සේගේ උන්වහන්සේගා පැවිදිලා හිටපු ශිෂ්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේලා දෙනමක් එක්තරා කාලයකදී ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරය හරහා යනවලු ධර්ම දේශනාවකට. ඒ කියන්නේ උන්වහන්සේ තායිලන්තේ ඉඳලා ඇමරිකාවට ගිහිල්ලා ධර්මදේශනාවකට අහලා තිනවා අජාන්චා හාමුදුරුවෝ ගැන. අජාන්චා හාමුදුරුවෝ කියන්නේ බටහිර ලෝකයේ තායිලන්තයේම ප්‍රසිද්ධ වෙච්ච ප්‍රසිද්ධ භාවනා ගුරු හාමුදුරුවෝ කෙනෙක්. උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ගොඩක් ලෝකෙ පුරා ඉන්නවා. ඒ අජාන්චා ස්වාමීන් වහන්සේ ඉතින් අර අනිත් ස්වාමීන් වහන්සේලාත් එක්ක යනකොට මේ ස්වාමීන් වහන්සේගේ හිත දියුණුයි. එසහ අවබෝධයක් තිබිච්ච උතුමන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ පිටිපස්සෙ හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ හිතක් දකිනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ උන්වහන්සේ හිත හිත ඉන්න එක. කොබන්නේ ඒ වගේ හිත පේන අය වැසුරු කරන්න කැමති කට්ටිය අත උස්සන්නේ. අන්න ෂෝක්. අනිත් අය කැමති නැහැ කියන එකෙන් අදහස් කරන්නේ හංගන්න දේවල්. එහෙම චෝදනා කරන අර්ථයෙන් නෙමෙයි කිව්වේ. මං කියන්නේ එහෙමයි අපේ ජීවිතය අපිට හම්බ වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙලාවේ මම මොකක් හරි හිත හිත ඉන්න එකක් ඉස්සරහින් ඉගෙනට කියන්න පුළුවන් නම් මං නම් කැමති එහෙමයි අසුරු කරන්න. ඇයි? එයාට මම නොදකින මගේ අඩුපාඩුවක් පේන්න පුළුවන්. ඒකට ධර්මයේ කියන්නේ මගේ පිංගුතුනි ආදේශනා ප්‍රාත්‍යහාරය. බයින්නපා මට නෑ හොඳේ. ඉස්සරහා ඉන්න කෙනෙක්ට හිතනගේ ඉස්සරහා ඉන්න කෙනා හිතන දේ මෙයාට කියන්න පුළුවන්. දැන් අජාන්චා හාමුදුරුවෝ පිටිපස්ස සීට් එකේ ඉන්න හාමුදුරුවෝ හිත හිත ඉන්න කෙනා කියනවා. උන්වහන්සේ කියනවා ඔයා හිත හිත ඉන්නේ ලොස් ඇන්ජලිස් වල ඔයාගේ පරණ ගෑල්ළමයා ගැන නේද කිය. අර හාමුදුරුවන්ට ඉන්නේ ලැජ්ජාවක් කියනවා. ඇයි? ප්‍රථම ප්‍රේමය මතක් කරනකොට මොන මිනිස්සයටද තේරවද කියන එක. ඒ අර හාමුදුරුවන්ට තමන්ගේ ඒ කාලේ ප්‍රථම ප්‍රේමයක් මතක් වෙලා ඒකෙන් අර මනෝ ගහලා ඉන්නේ දැන්. හිත යනවනේ එහෙම. දැන් අජාන්චා හාමුදුරුවෝ ඒක දකිනවා. දැකලා අහනවා ඔයා එයාගෙන නේද හිත හිත ඉන්නේ කියලා. එතකොට අර හාමුදුරුවන්ට දැන් ලැජ්ජයි. ඊට පස්සේ අර දැන් තමන්ගේ ගුරු හාමුදුරුවනේ මොනවා වුණත් ගෞරවයක් තියෙනවා. නිකන් එහෙම දෙයක් දැක්කම නිකන් අර අවුල් වගේ නිකන් මගේ ඇතුලේ තියෙන එකක් එහෙම දැක්කම නිකන් අවුල් වගේ නේ. දැන් හාමුදුරුවෝ නිකන් අර ඇකිලිලා වගේ යනවා. එතකොට කියනවා කමන්නේ ආයුෂ්මත් දිගට හිතන්න දිගට හිතන්න කියලා කියනවා. එතකොට අර හාමුදුරුවෝ අහනවා කමන්නේ නැද්ද? මං ඒ ගෑල්ලාමයා ගැන මතක් කරගෙන හිටියට කමක් නැද්ද? කමක් නැද්ද කියලා අහනවා. එතකොට කියනවා කමන්නේ ආයුෂ්මත් දිගට හිතාගෙන දිගින් තන් ඉන්න කියලා කියනවා. එතකොට කියනවා කමන්නේ
කමන්නේ කල්පනා කරන්නකෝ. දැන් අපි මේ දවස් ටිකක් ලොස් ඇන්ජලිස් වල ඉන්නවනේ. එයාව මතක් වෙන දෙයක් මේ දවස් ටික ඇතුලේ ගෙන්න ගන්න කියලා කියනවා. කමක් නැද්ද? අර හාමුදුරුවෝ දැන් හරි උත්කුතුහලේ. කමන්නේ කමන්නේ මොන හරි ගෙන්න ගන්න කියලා කියනවා. ඒ දේත් එක්ක මතක ඇතුව එයා විසින් පිට කරපු අලුත්ම අසූචි ටිකක් ඩප්පියකට දාලා ඒකත් ගෙන්න ගන්න කියලා කියනවා. රහනෝ ඇයි හාමුදුරුවනේ කියලා. ඒක කියනවා නෑ එයාව මතක් වෙන හැම වෙලාවකම ඔයාට පුළුවන් ඒ ඩප්පිය ඇරලා ඔයා යාට ඇත්තටම ආදරේ නම් එයාගේ අසූචි වලටත් ආදරේ. කොබණ කතාව තීරිච්ච කට්ටිය අන්න හාමුදුරුවන්ට වැටහුණා අනේ මං වගේ ගොණෙක්. පැහැදිලිද දැඩේ කියනක. දැන් ඒකට අපි මේ හරි ආදරේ හරි පණේ කියලා ඉන්නකොට එනම් බලන්න අසූචි එහෙම අල්ලන්න. දැන් කවුරු හරි කෙනෙක් තමන් ආදරේ කියලා ඉන්න කෙනෙක් මෙතන අසූචි වට්ටගෙන වැටෙනවා. අසූචි ටිකක් අල්ලගෙන එයාවත් උස්සගෙන යන්න පුළුවන්ද කියලා බලන්න. දැන් එහෙම කරනෝනේ සාමාන්‍යයෙන් අම්මල තාත්තලෝට දරුවෙක් තියෙන අර අසීමිත ආදරේ නිසා. හැබැයි මොනවද අල්ලන්නේ? අසූචි. තමන්ගේ කියන එක ගැල්ලුවත් වෙන එකෙක් ගැල්ලයිද එහෙම? නෑනේ. දැන් අහතන හාමුදුරුව පෙන්නන අර්ථය තමයි හොඳට බලන්න. එතන ලස්සන අර්ථයක් කියන්නේ ඔයා ඇත්තට මේ කියන ආදරේ ওই කියන එක කරනවා නම් ඔයාට එයාගේ අසූචි වලටත් ආදරේ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට හාමුදුරුවන්ට තේරෙනවා මට අසූචි වලට ආදරේ කරන්න බෑ. ඒ කියන්නේ මම ආදරේ කරලා කරලා තියෙන වැඩේම ඇත්තක් නෙවෙයි. එතන රැවටිල්ලක් තියෙන්නේ කියන එක තේරුණාද? දැන් මේ කතාව ආයක ඒ සිද්ධිය ඇතුලේ ලස්සන දහම් කතාවක් යනවා. ඒක ඇතුලේ තියෙන්නේ. ඒක අල්ලගන්න ඕනේ දැන්. අර හාමුදුරන්ට ඒ වෙලාවේ වැටහෙනවා ඒ කතාව. අර මනෝවිකාරයේ මෙතනින් අයින් වෙලා යනවා. මොකද හාමුදුරුව එතන මතක් කළා ගණ්ඩ සංඥාව. අජාන්චා හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක්. උන්වහන්සේ මතක් කළා ඔයා දැන් බුදු හාමුදුරුවගේ ශාසනයේ ඇසුරු කරන කෙනෙක් විදිහට ඔයාගේ පැත්තෙන් මෙන්න මෙහෙම එකක් වැලෙන්න ඕනේ දැන්. ඒක බලන්න ඔයාට ඒක පේන්නේ නැහැ මේ වෙලාවේ ඔයා වෙන එකකින් වැහිලා ඉන්නේ. මේක අඳුනගන්න කියන එක. අන්නේ මතක් කිරීම කළා ආජාන්චා හාමුදුරුව අර ස්වාමින් වහන්සේට. දැන් ඕගොල්ලොත් මෙතන වාඩි වුණාට පස්සේ මම විශ්වාස කරනවා මගේ වගකීම තමයි දැන් මේ වෙලාවේ මේ කතාව මතක් කරවල යවන එක. ගෙදර ගිහිල්ලා මතක් කරගනීද නැද්ද කියන එක ඕගොල්ලන්ගේ වැඩක්. මෙතෙන්ට ආවට පස්සේ මගේ යුතුයකම විදිහට මම සලකන්නේ මේක මතක් කරවල යවන එක. මොකද මේක අපිට මතක් වෙවි තියෙන එකක්ද මේක අමතක වෙන එකක්ද? මේ යථාර්ථය දැකීම කියන එක මතක් වෙන එකක්ද අමතක වෙන එකක්ද? අමතක වෙන එකක්. පැහැදිලිනේ කියන එක. හරි. ඊළඟ කවිය. ඒක තමයි ඊට පස්සේ අර්ථය තියෙන්නේ. කන්දේ ගෙදර දුරනවයක් තනාලා බැන්දේ තද ඇන යතුරු දමාලා ඉන්නේ නවසියයක් වැල්ගෙන ගොතාලා මන්දේ යන්නේ අද තනියම දමාලා. ඊළඟ කවිය කියනවා කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ. කන්දේ ගෙදර කියන්නේ කය, නයිදේ කියන්නේ හිත, මනස. දිරණ ගෙවල් නුඹ මොකටද තනන්නේ? ගෙවල් හද හද ඉන්නේ මනස මුල් කරලා. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. හොඳට තෝරගන්න. කයෙන් කය හදන්න බෑ. මතු කයවල් හදන්නේ මනස මුල් කරලා, තණ්හාව මුල් කරලා, පැවැත්ම මුල් කරලා, කෙලෙස් ප්‍රශ්නිය මුල් කරලා. දිරණ ගෙවල් නුඹ මොකටද තනන්නේ? ගෙයක් ඇර ගෙයක් නොතනා ඉඳින්නේ. ගෙයක් හැර ගෙයක් හදන වැඩපිළිවෙල දැන් නවතර කරගනි. සංසාරේ කීවෙනි ස්ත්‍රී අද්භවෙ දැන් ඔය ඉන්නේ? මතකද? කීවෙනි පුරුෂාත් බැවේද ඔය ඉන්නේ? සසරේ ස්ත්‍රීන් විදිහට කොච්චර කයවල් හදලා මහ පොළවට පස් කරලා ඇද්ද? මේක යන තාක්කල්, ගෙවල් හද හද යන තාක්කල් මහ පොළවට පස් කර කර, අර කියන්නේ සොහොන් කනත්ත තර කර කර යන වැඩපිළිවෙලක් අපි මේ කර කර ඉන්නේ. අන්න කියනවා ඒක නවත්තන්න. මේ ලබාගෙන ඉන්න ශරීරයේ අන්තිම දේහය කරගෙන සසරම කෙලවර කරන්න. දිරණ ගෙවල් නුඹ මොකටද තනන්නේ? ගෙයක් ඇර ගෙයක් නොතනා ඉඳින්නේ. ගෙන් ගිය දාට ගෙයි ගිනි ගති බොලන්නේ. මේ ශරීරය කියන්නේ අපි අවසානයේදී කොවලල දානවා නැත්නම් ගිනි තියලා දානවා ඇති වැඩක් තියෙන එකක් නෙවෙයි. ඒ නිසා ගෙවල් හදන වැඩපිළිවෙළ නවත්තලා දාන්න. තේරුණාද? දැන් කවිය ඇතුළේ ලොකු ගැඹුරු දහමක් තියෙනවා කියන එක. මම ඒකයි කිව්වේ ඒ පැරණ ඒ කතාව දරාගෙන හිටපු පිරිසක්, ඒකත් එක්ක ජීවත් වෙච්ච පිරිසක්, ඒ කතාවත් එක්ක අවංක වෙලා සසරම කෙලවර කරගත්තු උත්තරම පිරිසක්. එතකොට අපිත් ඒ
පැරණි මුතුන් මිත්තෝ දහමක් එක හික්මුණේ යම්සේද මේ උතුම් බුද්ධ වචනයත් එක්ක අපිත් අද ප්‍රායෝගිකව හික්මෙන්න උත්සාහ කරන්න ඕනේ නේද? පැහැදිලිද කියන එක? අන්න එතෙන්ට එනකොට බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ ඝණ්ඩ සූත්‍රය පෙන්නනවා. මොකද්ද? උන්වහන්සේ පෙන්නනවා නවදොරකින් අසූචි වැගිරෙන මේ කය යථාර්ථවාදීවම දකින්ද. ඒ නවදොරක්කින් අසූචි වැගිරෙන මේ කයට දෙන වටිනාකම් දෙන වැඩපිළිවෙල දැන් නිදහස් වෙන එකෙන් ගැලවෙන එකෙන් නැතර එකෙන් අයින් වෙන්න උත්සාහ කරන්න කියන එක. පුංචි කතාවක් කියලා දේශනාව ඉවර කරනවා මම. හිර යන්න කැමති කට්ටිය අත උස්සන්න බලන්න. හිර ගෙදර යන්න කැමති කට්ටිය? කැමති නෑ. කැමති නෑ. ආ. අකමැති කට්ටිය? දෙපැත්තරම නැතුව ඉන්න බෑ. එතකොට මට හිතෙනවා එක්ක කන් ඇහෙන්නේ නැහැ නැත්නම් වෙන මොකක් හරි අවුලක් තියෙනවා කියලා. එක්කෝ කැමති වෙනු නැත්නම් අකමැති වෙනු. කැමති නෑනේ. හරි. අපි හිතමු ඕගොල්ලෝ නොකරපු වැරද්දකට ඕගොල්ලන්ව අහුවෙලා හිරේට දානවා. වෙන්න බැරිද? වෙන්න බෑ. පුළුවන්. ඕන එකක් වෙන්න පුළුවන් ඒ වගේ. ඊට පස්සේ ඒ වැරද්දේ බරපතලකම කොච්චරද කියලා අපි හිතමු ලංකාවේ මේ කාලේ දණ්ඩ නීති සංග්‍රහය අනුව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන කාලයක් නඩු අහනවා. ඔබ වැරදිකාරයා බවට පත් වෙනවා. ඒ කියන්නේ අනිත් පාර්ශවය ඔප්පු කරනවා ඔබ වැරදිකාරයා කියලා. දැන් ඔබ නොකරපු වැරද්දකට හිරේ වැටිලා දැන් මරණ දණ්ඩනයට නියම වෙච්ච සිරකරුවෙක්. කැමතිද? නෑනේ. හරි. දැන් හිරේට වැටිලා හිරේ ඉන්නකොට තව දවස් 7ක් යනකොට ඔබව මරනවා. එල්ලලා මරනවා. දැන් එල්ලලා මැරීම ක්‍රියාත්මකයි. මරන්න දවස් කිහිපයක් තියලා නැවත නඩුකාරතුමා උසාවියට ඔයාව කැඳවනවා. කැඳවලා කියනවා මෙන්න මෙහෙම දෙයක්. මරණ දණ්ඩණය තමයි ඔබට මරණ දණ්ඩණය තමයි ඔබට නියම වෙලා තියෙන්නේ. අපි උසාවිය තීරණය කළා දඬුවම ලිහිල් කරන්න. කැමතිද කියලා අහනවා. දැන් හාද එපාද? මැරෙනවද ජීවිත කාලයේම සිර දඬුවම් විඳිනවද කියලා අහනවා. එතකොට කියන ඔයා ඔයගොල්ලගේ උත්තරේ මොකද්ද? පළවෙනි එකද දෙවෙනි එකද? ඒ කියන්නේ අපි මැරෙන්න කැමති නෑ, ඊට වැඩිය හොඳයි ජීවිත කාලෙම සිර දඬුවම් විඳගෙන ඉන්න. නඩුකාරතුමා කියනවා දඬුවම මෙන්න මේකයි. අත් දෙකක් නැති, කකුල් දෙකක් නැති, අපි කියන්නේ කොට මිනිස්සෙක්, අර කකුල් නැති කොටෙක් කියලා අපි කියමුකෝ. ඒ වගේ කෙනෙක් කියලා, ඒ වගේ අර ශාරීරියේ අංග ප්‍රත්‍යංග අඩු කෙනෙක්. කියන්නේ අත් දෙකක් මෙතන ඉන්නේ නැහැ, කකුල් දෙකක් මෙතන ඉන්නේ නැහැ, ශාරීරියේ මේ ටික තියෙනවා. අර බඩගාගෙන වගේ ඇවිදගෙන යනවා, එහෙම එහෙම ටික කරනවා. හැබැයි අත් නැහැ, කකුල් නැහැ යාට. මේ අත් ප්‍රකට නැහැ, කකුල් නැහැ. අන්න එහෙම මිනිස්සෙක් මෙතන ඉඳලා ඔයා ජීවිත කාලෙම බලා ගන්න ඕනේ. හොඳට අහගන්න, මේ කියන එක අහගන්න. ජීවිත කාලෙම බලා ගන්න ඕනේ. හාද බෑද? දැන් මොකද්ද කියන්නේ? ජීවිතේට ආසාව නිසා. හා. බලා ගන්න විදිහ මෙහෙමයි. ඔබගේ පිටිපස්සෙන් පොලිස් ආරක්ෂක නිලධාරියෙක් ඉන්නවා. එයා තමයි ඔබ දඬුවම විඳිනවද නැද්ද කියලා බලන්නේ. මෙහෙමයි දඬුවම. ඒ මිනිස්සයා, මේ අත් දෙකයි කකුල් දෙකයි නැති මිනිස්සයා උදේ පාන්දර 4ට නැගිටිනවා. 4ට නැගිටට පස්සේ එයාව කරේ තියාගන්න ඕනේ. බිම තියන්න බෑ. දඬුවම ක්‍රියාත්මක වෙන විදිය ඈ. කරේ තියාගෙන එයා රෑ 10ට 11ට නිදාගන්නේ. ඒ වෙනකම්ම කරේ තියාගෙන ඉන්න ඕනේ. එතකොට එයා චූබරායි කිව්වහම යන්න ඕනේ ටොයිලට් එකට. කක්කබරායි කිව්වහම, බඩගිනී කිව්වහම කවන්න ඕනේ. වතුර තිබහයි කිව්වහම පොවන්න ඕනේ. සීතලායි කිව්වහම සූරු මේ මොනවද රෙදි පොරවන්න ඕනේ. රස්නේයි කිව්වහම ෆෑන් දාන්න ඕනේ. දැන් ඕ වගේ මුළු දවසෙම එයාගේ වැඩ ටික කරන්න ඕනේ. මේ මිනිස්සයා මොකක් කියයිද? ජීවිතේ හරි හරියට හරි ජීවිතේට ආසාව තියෙන නිසා සමහරට හා කියයි. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඕක දවස් 2 3 4 කරනකොට මොකක්ද එන උත්තරේ? මේකව බලා ගන්නට ඩි හොඳයි. බලානම් කියලා නේ දෙන්නේ. හරි. දැන් බලන්න ඉපදිච්ච දවසේ ඉඳලා මේ මොහොත දක්වා ඔය කොටාව බලා ගත්තා නේද? දැන් කවුද ඇත්තටම කොටා? මේ තියෙන්නේ ගණ්ඩේ, මේ තියෙන්නේ. හැබැයි දැනුණද ඔය වගේ? කාරණාව පැහැදිලිද දැන්නේ? ඇත්තටම එතන වෙන්නේ ඒක නෙමේද? අර කොටේ බලා ගන්න වෙහෙස එහෙම්මම තියෙනව නේද? හැබැයි ඒ වෙහෙසද දැනෙන්නේ එහෙම වෙහෙසක් නැහැ කියලා දැනෙන්නේ. පැහැදිලිනේ කතාව. දැන් යථාර්ථවාදීව තම තමන් බලාගනිත්වා. තම තමන් විසීම බලාගනිත්වා. පැහැදිලි?
ප්‍රශ්නය හොයාගන්නත් ඕනේ තමයි, ප්‍රශ්නෙට හේතු හොයාගන්න ඕනේ තමයි, හේතු නිරෝධය හොයාගන්න ඕනේ තමයි, හේතු නිරෝධ මාර්ගය මත කරගන්න ඕනේ තමම තමයි. බුදු කෙනෙක්ගේ වචනය තුළ මේ මාර්ගෝපදේශණය අපිට දීලා තියෙනවා. අපි ඒක ඉස්පතු කරගන්න දැන් දක්ෂ වෙන්න ඕනේ. පැහැදිලිද? හරි. ඉතින් ওই කාරණාව තමයි අද මේ දේශනාවේදී මට මතක් කරන්න ඕනේ වුණේ. ඇත්තටම මේ අදාවේ මේ වෙන දේශනාවක් කරන්න එතනට ආවට පස්සේ දුන මේක කරන්න ඕනි කියලා. කමන්න නැහැ නේ, කොහොම හරි ධර්මයෙන් විග්‍රහ වෙන්න ඕනේ. මං ආයේ වෙන මාතෘකාවකින් දේශනාව පටන් අරන් එන්න. නමුත් මට හිතුණා මේක අද විග්‍රහ කළා නම් හොඳයි කියලා. හොඳයි. කොහොමෙන් කොහොම හරි අද අපි අංගුත්තර නිකායේ ඝණ්ඩ සූත්‍රය ඇසුරු කරගෙන තමයි මේ සාකච්ඡාව, මේ ධර්ම දේශනාව සිද්ධ කරගන්න යෙදුනේ. ඉතින් මම හැමදාම කියන දෙයක් තමයි, බුදු කෙනෙක්ගේ ශාසනයක් තියෙන කාලයක් අපි හැමෝම වාසනාවන්ත පිරිසක්. අපිට පින් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා, ධර්මය අහන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට ඒ දහම හොඳට හිතලා බලලා විමසලා තමන්ගේ තුලින් ගලපගෙන යන්න පරිසරයකුත් තියෙනවා. දැන් බලන්න පාරට බැස්සහම පාරේ ඉන්නේ හැමෝම අපිට බහුතර දෙනෙක් හම්බ වෙන්නේ සුවපත් වේවා කියන කට්ටියද, නැත්නම් වාහනයක් එහෙම ගියද ඔය කොයි දෝ යන්නේ කියලා ගැත කට්ටියද ඉන්නේ? මේ කට්ටිය තමයි වැඩිපුර ඉන්නේ. එතකොට අපිට ඉවසීම පුරුදු කරගන්න හොඳ පරිසරයක් එළියේ කොබන්නේ එක තීරිච්ච කට්ටිය. ඒ කියන්නේ මේ බාහිර සමාජය කියන්නේම ගිනි අරගෙන තියෙන. එතකොට මේ ගිනිගත් සමාජය ඇතුලේ ඕගොල්ලෝ නිවෙන්න උත්සාහ කරන පිරිසක් වෙනවනะ. අන්නේ අතට යන එක තමයි බුදුහාමුදුරුවෝ කියපු අතට යන ගමන. ඔක ලේසිද? ඇයි ලේසි නැත්තේ? අපි පුරුදු රැල්ලට ගහගෙන යන්නද, නැත්නම් රැල්ලට ප්‍රතිවිරුද්ධව පීනන්නද? අපි දක්ෂ රැල්ලට ගහගෙන යන්න. දැන් වෙන්න ඕනේ එක මොකද්ද? ප්‍රතිවිරුද්ධ. ඒ කියන්නේ මුළු සමාජයක්ම රාගදේශ මෝහෙන් කෙලෙස් වැස්සට අහුවෙලා ගහගෙන යනකොට ඒකට ප්‍රතිවිරුද්ධව පීනන වැඩපිළිවෙල තමයි සාසනය අපිට උගන්වන්නේ. එහෙනම් ඒක කරගන්නම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනනම් කියන්න දෙයක් නැහැ. මේ ජීවිතේදීම නිවන් සුව අත් වේවා. හරිනේ කතාව. එතකොට දැන් මේකේ මැරිලා දකින්න නිවනක් ගැනද? නෑ, මේ ජීවිතේදිමත් හේතු තියෙනවා නම් අත් කරගන්නම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බැරි වුණොත් ඊළඟ හේකදී හරි මේකම කරගන්න ලැබේවා. ආ, ඊළඟ හේකට පස්සට දාන්න එපා. අදාදම කරන්න මහන්සි වෙන්න, යථාර්ථවාදී චින්තනය හදාගෙන කැප වෙන්න. එතකොට සසරේ ගැලවෙන අතටම ගිහිල්ලා මේක ඉවරම කරගන්න පුළුවන්. ප්‍රාර්ථනා කරනවා. සංසාරي කියන්නේ එකම වැඩපිළිවෙලක්. කාමයේ මුල් කරගත්ත, පැවැත්ම මුල් කරගත්ත එකම වැඩපිළිවෙලක් නැවත නැවත කර කර ඉන්න එකක්. ඒකට මම කියන්නේ කයි බොයි රෙයි දොයි. කලින් ජීවිතෙත් කළෙත් ඒ ටික, මේ ජීවිතේ කරන්නේත් ඒ ටිකම නෙනේ. ඒක පොෂ් විදිහට වෙන්න පුළුවන්, දුප්පත් විදිහට වෙන්න පුළුවන්, පොසත් විදිහට ඔය ටිකමනේ කරන්නේ. මැරිලා ඉවරලා ආයි මිනිස්සු එක්කලා ඉපදුනොත් ආයි මොකද කරන්නේ? ඉතින් එහෙම එහෙම කර කර යනවද, බල්ලු පූසෝ වගේ සසරේ යනවද, එහෙම නැත්නම් මේක ඉවර කරගන්නවද කියන තීරණය ගන්න පුළුවන්, චින්තනය හදා ගන්න පුළුවන්. ඉතාලම වටින තැනක තමයි අපි මිනිස්සෙක් විදිහට ඉපදිලා මේ අපිට ලැබිලා දෙන අවස්ථාව. ඒක මගහැරගන්න එපා. මනුෂ්‍ය උත්පාදයේ දුර්ලභයි, ඒ අවස්ථාව දුර්ලභයි. ඒක මතු කරගෙන ඒ මනුෂ්‍යත්වයේ උපරිමාර්ථය මතු කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උතුම් සංඝයාගේ රැකවරණයම ලැබේවා, බුද්ධ රත්නයේ මාර්ගෝපදේශණය වේවා, ධර්ම රත්නයේ මාර්ගය වේවා, ආර්ය මහා සංඝ කියන තැනින් ඒ මාර්ගයට අනුගත වෙන සාමූහික ගුණයම අපේ හදවත් තුළ නැගේවා 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 කියන අදිෂ්ඨානය තබාගෙන අපි ධර්ම දානමය පින්කම අවසන් කරමු. සාදුනාදයක් පවත්වන්න. හොඳයි පින්වතුනි, අද දවසේ අපි උතුම් මේ ධර්ම දානමය පින්කම් සිද්ධ කරගන්න යෙදුනේ උතුම් තථාගත බුද්ධ වචනයට අනුව. මේ වෙලාවේදී මේ උතුම් ධර්ම දානමය පින්කම් සිද්ධ කරන්නට දායකත්වය දක්වලා තියෙනවා ප්‍රඥානාලිකාව තුලින් විකාශනය කිරීම සඳහා මේ උතුම් ධර්ම දානමය පින්කම නොම්බර 76 අඹගහවෙල රණාල පදිංචි බිරිඳ සහ දූ දරුවන් විසින් මේ පින්කමට සැදැහැති දායකත්වය දරනවා. අරමුණ වෙන්නේ RM ජිනසේන මුදලාලි පියාණන් දායකත්වයේ දරුව අය අතරින් සමුගෙන 2024 ජූලි මාස 8 වන දිනට වසර 4ක් සපිරීම නිමිත්තෙන් පවත්වන්නා වූ මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් එතුමාට අනුමෝදන්ව පරලොව සැපත්ව ඉක්මන් භවයකදී උතුම් නිවන් අවබෝධයේ පිණිස එතුමාට මේ පිං හේතු වාසනා වේවා 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 කියන උතුම් පෙරද බලාපොරොත්තුව පෙරදරි කරගෙනයි මේ උතුම් පිංකම සිද්ධ කරන්නේ. පිං බලාපොරොත්තුවෙන් සිටින සියලුම මියගිය ඥාතීන්ට පිං අනුමෝදන් වේවා. බීඒ නන්දාවති මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනු ලබන අතර උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම වේවා.
දායකත්වය දැරුව අයටත් මේ උතුම් ධර්ම ශ්‍රවණය කරන්න වූ සැමටත් සෙත්ව ආශිර්වාද වේවා, සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් සියලුම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් නිවනම සාක්ෂාත් කරගන්නට හේතු වාසනා සැලසේවා 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 කියලා පින් අනුමෝදන් කරනවා. එසේම වෙත්වා කියලා සාදුනාදෙන් පුණ්‍යානුමෝදනා කරමු. අපි හැමදෙනාම දෙවියන්ට, මියගේ ඥාතීන්ට, සියලු ලෝක සියලු සත්ත්වයන්ට එකට පින් අනුමෝදන් කරමු. මාත් සමග කියමු පින්වතුනේ. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. හොඳයි, අපි හැමදෙනාම සිද්ධ කරගන්න මේ සියලු කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් අපි හැමදෙනාටමත් සියලු ලෝක සියලු සත්ත්වයන්ටත් යහපත පිණසම වේවා, සිත ශාන්තිය અભිහුර්ධිය පිණසම වේවා, උතුම් නිවන් අවබෝධය පිණසම වේවා 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 කියලා සාදු සිතින් අනුමෝදන් කරන්න අනුමෝදන් වේවා. මහා සංඝරත්න වෙනුවෙන් ආශිර්වාද කරන ඔහොම වන්දනා කරගන්න. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකා නංචයන් බලං අරහන්තා නංච තේජේන රක්ඛං බන්ධාමි සබ්බ සෝ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සුවිසි අනන්ත වූ ගුණ බලයෙන් උතුම් ධර්මාවබෝධයම වේවා. සුවපත් වේවා. තුන්රන්සන්න හැමෝටම යහපතක් වේවා. රාගක්ඛයෝ නිබ්බානං.